සියලු දෙනාටම ජේසු පීටයි. දකුණු පළාත් කතෝලික සභාවේ දේව ජනතාව වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරන්නට මම කල්පනා කළා. මම විශ්වාස කරනවා ඔබ සැම දේව සමුදානන් තුල පරිස්සමින් සාමෙන් ජීවත් වෙනවා ඇති කියලා. ශ්‍රී ලංකාවාසී ජනතාව ලෙස අපි දැන් සූදානම් වෙනවා මහා ජනාධිපතිවරණයකට. මම මහා යන වචනය පාවිච්චි කළේ ඒ වෙනුවෙන් විවිධ පක්ෂ විවිධ පාර්ශවයන්ගේ සූදානම් වීම සලකා බලා ඔවුන් දැන් ඔබව දැනුවත් කිරීමේ විවිධ ව්‍යාපාරයන් කරගෙන යනවා. සමහර විට ඔබගේ නිවෙස් පැහැ දකින්නටත් මේ විවිධ අපේක්ෂකයන් අපේක්ෂිකාවන් එන්නට පුළුවන්. අද දවසේදී මම කල්පනා කළේ ඔබට මතක් කරන්නට කතෝලික ජනතාව ලෙස කිතුණු බැතිමතුන් ලෙස අපගේ වගකීමක් තිබෙනවා පරිශුද්ධ වූ මේ ඡන්දය භාවිතා කරන්නට ජනනායකකු තෝරා ගැනීමට. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව ඉතාමත් හොඳින් සූදානම් වී යමක් අධ්‍යයනය කරලා පුළුවන් අය ඔබගේ ඡන්දය වටිනා ඡන්දය පාවිච්චි කරන්නට ඕනේ. දකුණු පළාත් කතෝලික සභාව නිතරම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කතා කරලා තියෙනවා. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටින්න තිබෙනවා. විශේෂයෙන්ම අප සමග ජීවත් වන විවිධ ජාතිකයේ පසුගිය කාලයේදී අපි කතා කළා වසර 200ක් ගතවන වතුකරේ දමිළ ජනතාව. මේ ආදිවාසීන් අප සමග ජීවත් වන විවිධ ආගමිකයින් ජාතිකයින් ඒ වගේම මේ ප්‍රදේශයට පැමිණෙන විදේශකයින්ගේ සංඛ්‍යාවත් සංගමනශීලී ස්වභාවක ඉන්න අපි කල්පනා කළ යුතුයි. ඒ අයගේ සුභ සිද්ධිය වෙනුවෙන්ද අපි කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. ඉතින් අපි ආයාචනා කරමු මේ අපේක්ෂකයින් සියලු දෙනාටම ඔවුන් පොරොන්දු වන ඒ සියලු දේ කරුණාකර යහපත් දේ ඉටු කරන්න කියලා. ඔවුන්ට යම් කිසි විදියකින් බලය ලැබුණොත් එකපාරටම සියල්ල අමතක කරලා දාලා ඒ ඒකාධිපතීන් මෙන් ක්‍රියා කරන්නේ නැතුව නැත්තම් වෙනත් ආකාරයක ජනතාවගේ ශ්‍රීත්‍රිද වෙන ආකාරයට වැඩ කරන්නේ නැතිව කරුණාකර ජනතා අභිලාෂයන් බලාපොරොත්තු ඉටු කරන්න. ඔබ දුන්නු පොරොන්දු ඔබ දෙන පොරොන්දු ඉටු කරන්න. ජනතාව වෙහෙසට පත් වෙලා ඉන්නේ. අවුරුදු 70කට වැඩි කාලයක් අපි මේ ඡන්දය භාවිතා කරලා සිත් වේදනාවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මෙවර ඡන්දයේදී ජනතාවට අපි ආරාධනා කරනවා අවදිව සිටින්න. ඒ නිසා හරි නායකයින් තෝරාගෙන අපි අපේ ඡන්දය දෙමු. ඒ සඳහා කතෝලික සභාවේ ආශිර්වාදය ඔබට ලැබෙනවා. අපි ඔබ සමගම ගමන් කරනවා. අපි සියලු දෙනාගේම සුභ සිද්ධිය සැලසෙන තුරු. ඒ නිසා සාමකාමීව උදෑසනම ඔබගේ ඡන්දය පාවිච්චි කරන්නට ගමන් කරන්න. ඔබ වෙතට පැමිණෙන මේ අපේක්ෂකයින්ට සවන් දෙන්න. ඔවුන් පිළිබඳව හැකි සෑම වෙලාවකම අධ්‍යයනය කරන්න. ඊටත් වඩා කිතුණු අපට වැදගත් වෙන්නේ දෙවි මහත්මයාණන් කෙරෙහි විශ්වාස කිරීම. දෙවි මහත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම. එම නිසා සුදාත්ම බලය ඉල්ලා අපි යාඥා කරමු. හැම කෙනෙක්ම නිවෙස්වල මේ දිනවල යාඥා කරන්න. බහුලව යාඥා කරන්න, එකමුතුව යාඥා කරන්න, සාමිකව යාඥා කරන්න. අපි පැමිණෙන මාතර අප ස්වාමීන්ගේ සිද්ධස්ථානයේ සිට අපි මේ වෙනුවෙන් විශේෂයෙන්ම යාඥා කරනවා. එම නිසා එක පවුලක් ලෙස අපි සමුදානන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගෙන එකමුතු වෙමු. එකට මේ රට ගොඩ ගන්නට අදිස්ථානය කරගනිමු. ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ජේසු පීටයි.